වනක මොන්මන තුනෙයි දෙවන බස දෙම ඉඟෙන ගන්න හයිස්්‍රේණය දරුවන්ට අද කියල දෙන පාඩම තමයි එකුළහ පාඩම ඊට පෙරඔලට ම මතක් කරනවා මේ චනල් එක සක්කයි් කරගන්නඩ පුුවන් මෙන්න මේ රතුපාට් බටන් එකකෝබලා ඉතිං අද ඒ ගැන මතක් කරමින් තමයි මේ පාඩම පටන්ගන්න අපි බලමු පාඩම දැන්දිහා ඉතිං වලට පේනව ඇති මං අල්වානි හාමුදුරුවෝ ඉතිං එකුලොස්වැනි පාඩම මේ තියෙන්නේ මාතෘකාව තමයි පලංගල් වාංගුවෝම් කියන පාඩම පෙළපොත ළඟට ගන්න ඒවගේම සටහන් කරගණ්ඩ ඕන පැන්සලක් පොතත් අරගන්න ඒම තමයි මේක ලියාගණ්ඩුවේ නෙටිකක්මං වේගෙන් තමයි කියන්නේ නමුත් ඔයලට මේක නවත්ත නවත්ත බලන්න පුළුවන් බලල ලියගණ්ඩ පුළුවන්. ඒවගේම ජංගම දුරකතනය බලනවා නං වැලට රොටේට් කරලා බලන්න එතකොට තවත් ගුඩක් පැහැදිලි වෙනවා. ඉති මේ මෙතන තියෙනවලට පේනව ඇති පළංගල් කලකන්න පලතුරු වාංගුවෝම් කියන්න මිලදී ගනිමු. පළතුරු මිලදී ගන්න තැනක්තමයි මේ දර්ශනය තියන පින්තූරය තියන්නේ. අපි බලමු මොකක්ද කරන්න තියන කියලා. පඩත්තේ කියයන්න පින්තූරය පාර්තු කියන්න බලලා කලන්දුුරයි යාඩුවෝම් සාකච්ඡා කරමු ඉතින් මේක බලලා සාකච්ඡා කරගන්න ඕනෑ හි හිතන්න බලන්න මේ ොද පොලක දර්ශනයා එම නැත්තං පළතුරු වෙළඳ සැලක දර්ශනය ඊළකට බලන්න චෙවි මඩු පොම් සබන් දෙමු පේශුවෝන් කතා කරමු කියමු. ඉතින් බලන්න මෙතන මේ මුදලාලි කියනවා මලියූ මලියු මලියු ලාබයි, ලාබයි ලාබයි මලියු ලාබයි මලිය් මලියු මලියු ලාබයි 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 මලියවු එතකොට දෙමල භාසාාවෙන් මේලා බයිලා බයි කියන් මලිවූ මලවූ කියන එක තමයි මටකතියාගඩ ඕන දැන් අපි බලමු යට තියෙනවා මෙන්න මෙතන වාර්ක්‍යකීපයක් වාංග එන්න වාංග එන්න අම්මවාංග අම්ම එන්න දැවලට පැහැදිලි ඇති එන්න එන්න අම්ම එන්න නල්ල පලම් හොඳ පලතුරු මෙ තන පළම් කියන්නේ ගෙඩියම තමයි නමුත් පලතුරු කියන අදහස කියන්නම් හොඳ පළතුරු. නල්ල හොඳ පලතුරු. පුදු පළම් අලුත් පලතුරු. පුදු කියන්නේ අලුත් කියනෙ එකය අල්ලුත් පලතුරු පුදු පළම් අලුත් පලතුරු. වාංග අම්මා වංග එන්න අම්මා අම්මා. එන්න වේනුම් මොනවද ඕනෑ. එන්න වේනුම් මොනවද ඕනෑ. අම්ම කියනවා තිරාච්චයි් පළම් තාග මිදි තාංග දෙන්න පළම් කියන වචනෙත් එකතු කරලා තියෙන්නේ තිරා්චේ පලම් කියැනෙ මිද. මිදි දෙන්න කියලා අම්ම කියනවා. හරි දැන් ඊලඟ පිටුවට යන්න මෙන්න මෙතන්න වෙලට පේනවා ඇති එව්වලව වේනුම් කොපමන ඕනැද එව්වලව කොච්චර වේනුම් ඕනැද මෙතන ප්‍රශ්නයක් දාලා තියනෙනහිද අපි ප්‍රශ්නයක් ගහනවා ඇ්වලව කොපමන කොච්චර කියන අදහස තියෙන්නේ ඔරු කිලෝ තාංග කිලෝවක් තාංග දෙන්න කිලෝවක් දෙන්න. මාම්පලම් එන්න විලෙයි මාංපලම් කියන්නේ අබ එන්න විලේ කොහොමද මිල කියයද මිල කියන එක යහන්නේ අඹ කොහොමද මිල කියලා හනවා. ඔන්ඩු එකක් පත්තු දහයයි රූපා හුපියත්. මෙක රූබා කියලත් කියනවා රූපා කියල අපි කියමු. එකක් දහයයි රුපියල් මාම්බලම් අඹ එත්තිනෙ වේනුම් කියයක් ඕනැද. එත්තිනේ කියන්නේ කීයක් ද වනුම් ඕනෑ කියක් ඕනැද කලා හනවා. ආරුතාග ආරුකනෙ හය තාන්දු කියන්නේ දෙන්න හයක් දෙන්න. වර වෙන කලා හනොමුදලාලය හන වෙන ොනව අද ඕන කලා වේර පෝදුු මයියා. ඇති මහත්තය අයිය කියලා කියන්න මහත්තයා අම්මගේවා පෝදුම් ඇති අයියා මහත්තයා. දැන්වලටඒ දෙබස හොඳට පැහැදිලි වඩ ඇති. ඉළඟ බලන්න මෙතන කියනවා මානවර්හලෙයි සිසුන්ව ශෝඩිහලාකි දෙදෙන බැගින් දෙදෙනෙකු ලෙස කියලා කියන්නක් පුළුවන් උරෙයාටටිව උරයියාඩලිල් දෙබසේ ඊඩි පඩුත්තුංගල්, සම්බන්ධ කරන්න යොදවන්න දැන් දෙදෙන බැගින් මේ දෙබස කියවන්ඩස් යොදවන්න කියලා තමයි මේ කියන්න එතින් පන්ති කාමරයින්වනම් එලට මුදලාලියක් කෙනෙක්කන්නවා අම්මා වෙන ගෑනු ලමකින්වා මේ දෙබස්්ටික කියලා පුරුදුුවන්නට ඕන. එහෙම කියලා හතර් වතාවක් පස්සතාවක් කිව්ම ගොඩක් දරුවන්ට හොදට තේරෙනවා. ඉරිින් කියඩත් පුළුවන් වෙනවා. ඉළඟ පේෂි පලහුවෝම. කියන්න පුරුදුවමු. පේශිප් පලගුවම් කියන්න පුරුදුවම මෙ විහයට කියන්න පුළුවන් මාම්බලම් අඹ එන්න විලෙ කොහොමදමල පලාපපලම් වරකා එන්න විලෙ කොහොමදමල පප්පාශිප් පලම් ගස්ලබු එන්න විලෙ කොහොමදමල. අන්නනාශිප් පලම් අනාාශි කොහොමදමල තිරා්චයිප් පලම් මිදි එන්න විලෙයි කොහොමොද මීල කියද මේල කියන එක තමයි මේ මං කොහොමද මිලකීවේ ඒක පැහැදිලිවන්ඩ ඕන ඉතින් ඒ විදි්‍යටහන මෙතන පලාප්පලංකියන්න වරකා ඉති සමහර දරුව නංකි කියන කෝස් කියලා මේ වරකා තමයි පලාප්පලංකයන්. ඉති ඊීලඟ පිටුවට යන්න උරත්තු පේසුවෝම් උස්හනිින් උරත්තු කල කියන්නේ සබ්දනගලා පේශුවෝම් කියමු. සබ්දනගල කට ඇරලා කියන්න ඕන කියන එකයි කියන්න එන්න පළම්වේනුම් මොන පලතුරුද ඕන මොන පලතුරුද ඕන කිය ප්‍රශ්නයක් හනො එතකොට කියනවා අපිට කියන්න පුළුවන් මේක සබ්දනගල කියන්න පුළුවන් මෙතන වාලයි පළංවේනුම් කෙසෙල් ඕන මෙතන තියන්නේ apple අපිල් පළමු වේනුම් Apple ඕන මෙතන අප්පාශිප් පලම් වේනුම් ගස්ලාබු ඕන මාම්බලං වේනුම් අඹ ඕන අන්නනාශිප් පලම් වේනුම් අනාසි ඕන එවිදිට කියන්න පුරුදුවන් වෙන්න ඕන ලියාගන්න ඕන සටහන් කරගන මේක කියවන්න පුළුවන්ද කල බලන්. ඊළඟට බලන්න පලවෙනි ක්‍රියාකාර මොමේටික ලියඩ තියෙන්නේ ඉඩෙල් වැලිහැලෙ හිස්ටැන්ල් නිරප්පුෝම් පුරවමු පේස්ුවෝම් කියමු කතා කරමු. දැම් බලන්ට රවඩින් ඉගෙනගත්තම් වචන මෙතන හිස්තැම්පුර වන්න තියෙන්නේ බලන්න මෙතන වාලෙයි් පඩම් මෙතන ල කියන වචනය තමයි ලියන්නට ඕනේ අකුර තමයි ලියන්නට ඕන එන්න විලෙයි කොහොමද විල කෙසෙල් කොහොමද විල වාලෙයි් පලම් කියලා මෙතන හදන්්ඩ ඕන මෙතන දැක් ගමංහිතෙනවා අනාශිප් පලම් කියලා මෙතන අන්නනාශි කියන එක ලියවෙන්නට ඕන අනාශිප් පලම් එත්තනයි වේනුම් කියයක් ඕනැද. එත්තනයි වේනුම් කියයක් ඕනද. එතකට තුන්වෙ එක බලන්න තිරාච්චයි පළම් එව්වලොවේනුම් තිරාච්චේ කෙනකට රායන්න තම මෙතනින් ලියන්නට ඕන. මිදි එව්වලොවවේමු කොපමන ඕනද. මෙතන තිහා හතර කොයියා පලම් කොයියා කියලන්නේ පේර.යියා එතකට, ය අකාර හල් කිරීමක් කරන්නන කොයිය පළම් පේර නල්ල මලෙව් හොඳ ලාබයි ගොඩක් ලාබයි කෙන එකක් තියෙනවා හොඳ ලාබයි කියල මං කියන්න හොඳට ලාබයි ඉළඟ මෙතනතිනම් පප්පාශිප් පලම් අන්න ප පළම් මෙතනති පලාපලංකනු වරකා නල්ල විලේ හොඳ මිල ට පහැදිලි ඇති මේ පහ ලියන මේ හිස්තන් වලටත් මං කිව්වා එකතිින් ඔයලට පුළුවන් ලියන්ඩ අකුරුටික බලලා. ඉළඟ දෙවැනි ක්‍රියාකාරකම බලන්න ෂේට්පාඩු රෙන්න්ඩු චෙව් මඩුකෝම් සවන් දෙෙමු කූරෝම් කියමු එලුදුවෝම් ලියමු. දැ මෙතන ටොෆීයක් තියනවා එන්න විලෙයි කොහොමොදමීල මෙතන රුපිය ලක්තියන් නිසා ඔරු රූපා රුපියලයි. ඔරු රූපා කියන රුපියලයි. කොහොමොද මිල රුපියලයි ඔරු රූපා මෙතන තියෙනවා ලෝලි පොප් එකක් නෑ දවල කණ්ඩ ආස කැමතික එතකොට මේ උඩේ වචනය මෙත නිල්ලිය අන්ඩ පුළුවන් එන්න විලේ කොහොමොද මිල මෙතන අංකයක්දීල තියෙනවා රුපියල් දෙකා සංකේතයක් දීලා තියවා එතකොට රඩෝ රූපා එහනත හිරන්්ඩු රූපා රුපියල් දෙකයි කියලා ියන්ඩ පුුවන් ඉතින් මේ පැත්ත බලන්න මෙතන එල්ලියනවා එන්න විලෙ කොහොමද මිල අයින්දු රූපා හුපියල් පහයි එන්න විලේ කොහොමදමිල මෙතන පත්තු පත්තු රූපා හුපියල් දහයයි දැන්වලට පැහැදිලි ඇති ගොඩා නිළඟ යටටිං බලන්න මෙතනතින පඩම් පින්තූර පාර්තු බලලා කුරුවෝම් කියම් දැම් මෙතන පින්තුර බලලා කියන්න තියෙන්නේ එත්තනෙ වේනුම් කියයක් ඕනැද හරි. එතකොට කියක් ඕෝනති කලා හනකොට පින්තුරය බලනවා අඹ ආරු වේනුම් හයක් ඕන. එහම නැත මාම්පලම් ආරු වේනුම් හයක් ඕන එතකොට එව්වල වේනුම් කොච්චර ඕනැද ඔරු කිලෝවේනුම් කිලෝවක් වේනුම් ඕනෑ. වක් කියන්න තමේ ඔරු කියල වචන ඉස්රහට දාලාතියෙන්.ඔරු කිලෝ කිලෝවක් වේනුම් ඕෝනෑ. ඉළඟ මේතන තියෙනවා වාලප්පලම් නේද එත්තනෙයි වේනුම්. කියයක් ඕෝනැද වலைපලම් එට්ටු වේනුම්. අටක් ඕෝන. දැවලට පැහැදිලි ඇති ගොඩක් මෙතන තියෙනවා මැංගුස්. එත්තනයි වේනුම්. කියයක් ඕෝනද. මංගුස් පත්තුවේනුම් දහයක්. මෙතන තියෙනවා ගාස් ලබු. එව්වල වේනුම් කොපමන ඕනද ආරු කිලෝවේනුම් හයක් කිලෝ ඕනෑ. ඉතින් අන්නේ විදිහට කියන්න පුරුදුවෙන්න ඕන පොත බලාගන ඊළඟ පිටුවට යන්න මෙතන තියෙනවා මාම්බලම් සරියාන මාම්බල කියන්න අම්බ සරියාන කියන්න හරි කියන එකයි. හරි. නල්ල කියන්නේ හොද විලේ කියන්නේ ගාන. මිල කියන එකයි. එතකොට මෙතැන අම්ඹ හරියට හොඳ මිල කියන එකයි මේ මෙතන ශරියාන නල්ල කියන වචන සමාන පද දෙකක්්පිදිහට තමන් දීල තියෙන්නේ. ශරියාන විලේක කියන්න පුළුවන් නල්ල විලේක කියන්න හරි ගණන් කියන එකයි මේ අදහස ඉළඟ මෙතන තියෙනවා. වරකා පලාපපලම් ශරියාන හරි. நල්ල ලාබම් හරි ලාබයි. හොඳ ලාබයි. මලියව් කියවචනය දාලාතිනවා ලාබයි කියඩ ලාබයි මලවු. ලාබම් කියලත් තියෙනවා. දැවරටයි මේ වචන තිකම හොඳට පැහැදිලිවෙෙන්ඩ ඇති. දැම් මෙතන තියෙනවා ඉන්ද පළම් එන්න විනේ. ඉන්ද කියනෙ වචනය තේරුම මේ පළම් කියන්නේ පළතුරු එන්න විනෙ කොහොමද මිල මේ පළතුරු කොහොමද මල. ලා හඬ පුළුවන්. අන්ද පළ මෙන්න විලේ යටින් තියෙනවා ඒ පළතුරු කොහොමද මිල. අර පළතුරු කියන්නත් පුළුවන් අන්ද කියන වචනයෙන් අන්ද පළ මෙන්න විලෙ අර පළතුරු කොහොමද මල. එතකොට මෙතන තිෙන ඉදු පත්තුරූපා මෙය දහයයි රුපියල්. අ ඒය අදු කියන්න පුළුවන් එය ඉදු කියන්න පුුවන් මෙය මෙය රුපියල් දහායයි ඒ රුපියල් දහයයි කියෙනෙකයි මේ ඉදු අදු කියන එක සරලා අදහස ඉදු කියන්නේ මෙය මේ අදු කියන්නේ එ අර කියන්නත් පුළුවන් අන්ද කියනයකටන වෙයි මෙතන අදු කියන්නේ ඒය කියලා දහස දැවලට ගොඩා පැහැදිලි ඇති ඒ විදිහටත් කියලා පුරුදුුවෙන්ඩ මෙන්න බලන්න අවසාන ක්‍රියාතාරකම ෂේට් පාඩු மூன்று මොඩු කියල කියන්නක් පුළුවන් තුන. කුළුවා කණ්ඩායමක් ලෙස ඉවෝම් එකතුවෙමු. දැම් පාන්තිකාමරෙයින් වනන් එකතු න්න පුළුවන් කණ්ඩායමක් පසයෙන් පින්වරුම් පහතයන සොටතොඩර්හලයි කොන්ඩු වා්‍යිය ගෙන. මෙතන තියෙන වාකටික ගෙන සந்தை உரையாடල් ஒන්றை. මෙතල සන්දෙයි කියලා කියන්නේ පොලක දෙබසක් කියන එකයි උරයියාඩල් ලොන්්‍රේ පොලක දෙබසල් උරයාඩුුවෝම් දෙබස් කියමු සාකච්ඡා කරමු දැ මෙතන මේ වචනතික අරගන අපි මුලින්වෙලයි ගෙන ගන්න කොටම පටන්ගන්න කොටම තිබ්බ දෙබස වගේ මේකත් මේ විදියට හදලා කියන්න කියලයි කියන්නේ දෙබසක් කියන්නලුව එතකොට එන්න විලේ කියන මේ වචනයදාන්ඩ පුළුවන්. කොහොමද මිල. එතකොට වෙලට වචන් දදාා ලියන්ඩ පුළුවන් ඒ වගේම කතා කරන්ඩල් පුළුවන්. එන්න විලෙ කොහොමද මිල, සරියාන විලෙ, හරිගනං, සරියාන විලෙ, හරි ගනං, නල්ල මලියු ගොඩක් එමන එතා හොඳලාබයි ගොඩක්ලාබයි කියන අදහද තමයි තියෙනෙ. පළම්වේනුම් පලතුර ඕනේ පළම්වේනුම් පලතුර ඕන නල්ල විලේ. හොඳ ගනම් එමනතං ගොඩක් ගනන් කියනක් පුළුවන් හොඳ ගනං.නල්ල ලාබම් හොඳ ලාබයි. හොඳට ලාබයි. ගොඩක් ලාබයිගෙනකයි මේක කියන්න. එන්න වේනුම් මොනවාද ඕන. මෙන්න මේ වාකෙටික වචන ටික යොදාගන දෙබසක් සම්පූර්ණ කරන්නට ඕන. ඉතින් ඒක කරනකොට ඉතින් බලාග්ඩ පුළුවන්ව ට එන්න මෙතන තියෙන දෙබසම මෙ තියෙන්නේෙ. අපි ඉගෙනගත්ත එක ඒ පැන්සලටින් සටහන් කරගත්ත තුවැලට පුළුවන් මේකත් ලස්සන දෙබසක් හදලා කියන්න. ඉතින් බලා නඋත්සාහ කරන්න ය උත්සාහ කරලා කියවන්න පුරුදුවෙන්න එතකොට තමයි භාසාාව ඉක්මනින් ඉගනගණ්ඩ පුළුවන් වෙන්නේ. ඉතින් මේකොලොස්වනි පාඩම මෙතැරින් අවසං වෙනවා. ඔලට මේක ගැටලුවක් තියෙනවනයි යටින් කමෙන්ට කරන්න තවත් ඔයලි යාලු එක්කින් වනන්යට බලන්න මේක ශයා කරන්න ලයික් කරන්න. එවගේම මේ පාඩන් ගෙදරටම ගෙන්න්නගන්න ටෝනනම් උඩින් තියන බෙල්ලකන්න එක කලික් කරන්න කරලා ඕල් කරගන්න එතකොට පාඩම් ඔක්කොුම මන්දාන ගමන්මවෙලට බලන්ඩ පුළුවන් ඉති හැමෝටම සුබ දවසක් වනකම් සන්දිිප්පෝම